සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔගල සියලුම දෙනාට අද අපි බලන්න යන්නේ ඒ ලෙවල් වලට අදාළ කයිවා එහෙම නැත්නම් කන්වර්සේෂන් එක. ඉතින් මේ කයිවා සංවාදවල තියෙන වැදගත්කම සහ විශේෂත්වය තමයි මේවා මේ විදිහටම ඕගලන්ට ජපානයේ ඇවිල්ලා භාවිතා කරන්න පුළුවන්. ඇත්තම ජීවිතේ ප්‍රායෝගිකයි. ඉතින් ඒ නිසා ඔයා අද මේ වීඩියෝ එක බලලා අද දවස් ඉවර වෙන්න කලින් මේ වීඩියෝ එකේ කියන කන්වර්සේෂන් කටපාඩම් කරගන්න උත්සාහ කරන්න. මොකද භාෂාවක් ඉගෙන ගද්දී තියෙන වැදගත්ම දේ තමයි පුළුවන් තරම් අලුත් වචන දැනගෙන ඉන්න ඕනවා. දැනගෙන ඉන්න වචන ප්‍රමාණය දවසින් දවස වැඩි කරන්න ඕනේ. ඒක තමයි අලුත් භාෂාව ඉගෙන ගන්න තියෙන පළවෙනිම රූල් එක. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ස්තුති කරන්න ඕනේ ලස්සිත මල්ලියට. එයා හින්දා තමයි මේ වීඩියෝ එකද මේ විදිහට කරන්න පුළුවන්කම ලැබුණේ. එයා නැත්තම් මට මේ සිලබස් එක නැහැ. එහෙනම් අපි සංවාදයට ඇතුළත් වෙමු. ඉතින් මේ කන්වර්සේෂන් එක ඇති වෙන්නේ A කියලා පුද්ගලයෙකුයි B කියලා පුද්ගලයෙකුයි අතර. A කියන පුද්ගලයා කියනවා ගොමෙන්නසයි. කාතෙන් වූ යෝගෝස්තේෂිමයි මස්ත. ගොමෙන්නසයි කියන්නේ මට සමාවෙන්න. කාතෙන් කියන්නේ කර්ටන් එකට. ජනෙල් රෙද්දට තමයි කාතෙන් කියලා කියන්නේ. යෝගෝස්තේෂිමෝ කියන්නේ මගේ අතින් ඒ කර්ටන් එක ජරා වුණා. කිලිටි වුණා කියලා කියන්නේ. ඉතින් මේ යෝගෝස් කියන්නේ ඇත්තටම ක්‍රියාපදයක්. ජරා කරනවට මේ කංජියම තියෙන තවත් ඊකේ යෝෂයක් තියෙනවා කිතනයි කියලා. එකම කංජිය හැබැයි කියවන විදි වෙනස්. ඉතින් මෙතන භාවිතා කරලා තින්නේ මේ යෝගෝසු කියන කංජිය. කාතේ ඕ යෝගෝස්තේ ෂිමයි මස්තා. කියන්නේ කර්ටන් එක මගේ අතින් ජරා වුණා. ෂිමයි මස්තා කියන්නේ මගේ අතින් වැරදිලා එහෙම වුණේ මම හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ B කියන පුද්ගලයා කියනවා සුගුනි අරත්තේ කුදසයි. සුගුනි කියන්නේ ඉක්මනටම. අරත්තේ කුදසයි කියන්නේ හොදන්න. එහෙම නැවක ඉක්මනටම හොදන්න කියලා කියනවා. ඒතර A කියනවා හයි වකරිමස්තා. ඔව් මට තේරුණා. දෙවෙනි කන්වර්සේෂන් එක A කියනවා ගොමෙන්නසයි. මදෝගරසු වත්තේෂිමයි මස්තා. මදෝගරසු කියන්නේ ජනේලේ වීදුරුව. වත්තේෂිමයි මස්තා කියන්නේ මගේ අතින් බිදුනවා. ඒතර B කියනවා ඩයිජෝබු දෙස්කා. කියෝත්ස්කේතේ කුදසයි නේ. ඩයිජෝබු දෙස්කා කියන්නේ වාට ප්‍රශ්නයක් නැහැ, දවුලක් නැද්ද, ඔයාගේ අත එහෙම කැපුන් නැද්ද, තුවාල නැද්ද කියලා අහනවා. කියෝත්ස්කේතේ කුදසයි නේ කියන්නේ ඔයා පරිස්සම් වෙන්න. කියෝත්ස්කා පරිසම් වෙන්න කියලා කියනවා. ඒතර ඒ කියනවා හයි හොන්තෝනි ගොමෙන්නසයි. ඒ කියනවා ඔව් මම පරිසම් වෙන්නම්, ඇත්තටම මට සමා වෙන්න. හොන්තෝනි කියන්නේ ඇත්තටම, සිරාවට I am sorry කියලා කියනවා. ඉතින් මේ දේවල් මේ වචන එහෙම් පිළිම භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා කටපාඩම් කරගන්න. තුන්වෙනි කන්වර්සේෂන් එක B කියන පුද්ගලයා අකුබි ඔස්තේෂිමයි මස් කියලා වරහන් ඇතුළේ තමා තියෙන්නේ. අකුබි කියන්නේ ඈනුම්. අකුබි ඔස්තේෂිමයි මස් කියන්නේ වැරදිලා මෙයාට මේ ඈනුමක් යනවා. එතකොට ඒ අහනවා දෝස්තන් දෙස්කා නෙබුසොකු දෙස්කා. ඒ කියන්නේ දෝස්තන් දෙස්කා කියන්නේ මොකද උනේ. නෙබුසොකු දෙස්කා කියන්නේ වා හරියට නිදාගත්තේ නැද්ද, වාගේ නින්දේ අඩුපාඩුව මදිකමක් තියෙනවද කියලා අහනවා මේ ඒ කියන පුද්ගලයා. එතකොට B කියනවා ඒ කිනෝ යොරු ඔසොකු මදි තෙරෙබිව මිසුගි මස්තා. ඒ කියන්නේ හයි ඔව් කියන තේරුමම තමයි. කිනෝ යොරු ඔසොකු මදේ. කිනෝ කියන්නේ ඊයේ, යොරු ඔසොකු මදේ කියන්නේ ඊයේ රෑ ගොඩක් පරක්කු වෙනකම්. තෙරෙබිවෝ මිසුගි මස්තා. තෙරෙබි කියන්නේ ටීවී එකට. මිසුගි මස්තා කියන්නේ බලලා වැඩි වුණා, ඊයේ රෑ ගොඩක් රෑ වෙනකම් මම ටීවී බැලුවයි කියලා කියන්නේ. ඉතින් මෙයා මේ වටින් කියන්නේ මම වැඩිය නිදාගත්තේ නැහැ කියලා. ඒතර ඒ කියනවා සෝ දෙස්කා සොරේවා ඉකේමසෙන් නේ. ඒ කියනවා සෝ දෙස්කා ආ එහෙමද, සොරේවා ඉකේමසෙන් නේ. ඒ කියන්නේ එහෙම හරියන්නේ නැහැ, ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා කියනවා. බොහොම ප්‍රැක්ටිකල් කන්වර්සේෂන් එකක්. රයිට්, ඊළඟ එක සී කියන පුද්ගලයා චිකොකුෂිමයි මස්තා. චිකොකු කියන්නේ පරක්කු වෙනවට, ඔයා ක්ලාස් එකකට පරක්කු වෙනවට චිකොකු කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කවුරු හරි මීට් වෙද්දි ඔයාට වෙලාවට යාගන්න බැරි වෙච්ච එකට චිකොකු ෂිමයි මස් කියලා කියන්න පුළුවන්. කියන්නේ පරක් වෙනවා. රයිට්, සෙන්සේ කියනවා දෝස්තන් දෙස්කා මෝ සංජුප්පුම් මොසුකිතේ මසයෝ. දෝස්තන් දෙස්කා කියන්නේ මොකද වුනේ, මෝ සංජුප්පුම් මොසුකිතේ මසයෝ. දැන් විනාඩි 30ක් විතර මේ දැන් ගිහිල්ලයි තියෙන්නේ, විනාඩි 30ක් පරක්කොයි කියලා කියනවා. ඒතර සී කියන පුද්ගලයා කියනවා සුමිමසෙන් බසුනි නොරියෝකුරේ මස්තා. සුමිමසෙන් කියන්නේ I am sorry, මට සමා වෙන්න. බසුනි කියන්නේ බස් එකට, නොරි ඔකුරේ මස්තා කියන්නේ බස් එකට මම නගින්න ගොඩ වෙන්න පරක්කු වුණා කියලා කියනවා. ඒතර සෙන්සේ අහනවා අන්නනික අරිමස්තකා, ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? ඒතර සී කියනවා අශිගා ඉතක්තේ හයකෝ අරුකේ නකත්තන් දිස්.
එච්චරම හොඳ නිදහසට කාරණයක් නෙමේ. අශිග ඉතකුති කියන්නේ මගේ කකුල රිදුන නිසා හයකු අරු කෙනකත්තන් දෙෙස්. මට ඉක්මට ඇවිද ගන්න බැරි වුණා කියලා කියනවා. දර සන්සේ කියන අස්කොෂි හයක උච්චෝ දෙමසෙන් දෙස්තක මේ ගුරුතු මහනවා ඔයාට ටිකක් කලින් ඔයාගේ ගෙදර ගෙදරින් පිටවෙන්න බැරි වුණාද කියලා අහනවා. ඇත්ත කතාව මොකද වාගේ කකුල් රිදෙනවා කියලා දන්නවා නම් ඔයා දැනගන්න ඕනේ. ඔයා යන වැඩේට පරක්කු වෙන්නේ නැති වෙන්න ටිකක් කලින් ඔයාගේ ගෙදරින් යන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් සී කියනවා සුමි මාසේ ආස ගොහාව තක්සන් තබෙසු ගීතේ ජිකන් ග නකුනරි මස්තා කියලා කියනවා. ඒ කියන්නේ මම උදේ කෑම ගොඩක් කාපු නිසා මට එච්චර උදේ කලින් මගේ ගෙදර කලින් මගේ ගෙදරින් එළියට යන්න වෙලා මදි වුණා කියලා කියනවා. ඉතින් එච්චරම හොඳ නිදහසට කාරණයක් නෙමෙයි ඒක. ඒ කොහොම වුණත් බොහොම හොඳ කයිවයක බොහොම හොඳ කන්වර්සේෂන් එක. රයිට් අද අපි බලන්න අන්තිම කයිවයක. නිහොන්ජින් කෙනෙක් ඉන්නවා, ඊළඟට සචිනි කියලා ගක්සේ කෙනෙක් ළමයෙක් ඉන්නවා. නිහොන්ජින් කියන්නේ ජපන් ජාතිකයෙක්. ඉතින් මේ නිහොන්ජින් කියනවා සචිනි සං ගක්කෝනො සේකත්ව දෝ දෙස්ක. සචිනි සං කියන්නේ එයාගේ නම. ඉතින් ඒ නම අගට සං කියලා දාන්න එයාට ගරුත්වයක් දෙන්න. ගක්කෝනො සේකත්ව දෝ දෙස්ක. ඒ කියන්නේ ගක්කෝ කියන්නේ ඉස්කෝලේ, සේකත් කියන්නේ වාගේ ස්කූල් ලයිෆ් එක කොහොමද, මේ පාසල් ජීවිතය කොහොමද කියලයි අහන්නේ. ඉතින් සචිනි කියනවා ඒ ඔමුෂුරේ දෙස්ක චොට්ටෝ ඉසෝගාෂි සුගිමස්. ඔමුෂුරේ දෙස්ක චොට්ටෝ ඉසෝගාෂි සුගිමස්. ඔමුෂුරේ දෙස්ක කියන්නේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං, ඒ වුණාට ටිකක් බිසි කියලයි කියන්නේ. ඉතින් මේ නිහොන්ජින් කියනවා සෝ දෙස්ක මයිනිචි නනියෝ ස්තෙමස්ක. සෝ දෙස්ක කියන්නේ අහෙමද, මයිනිචි නනියෝ ස්තෙමස්ක. ඒ කියනවා හැමදාම මොකද කරන්නේ කියලා අහනවා. එතකොට සචිනි කියනවා මයිනිචි ජූගියෝන හොකනි බුකත්සු ස්ථාතෝ ජුගුනි මොයි කන කෙරෙම නරිමසෙන්. ජූගියෝ කියන්නේ පන්ති. පන්තිය ඉවර වුණාම හොකනි බුකත්සු ස්ථාතෝ. හොකනි කියන්නේ ඊට අමතරව බුකත්සු කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් වල තමයි මේ බුකත්ස් කියලා කියන්නේ. වයිදිං ඉස්කෝලේ වගේ පන්ති වලට අමතරව මොකක් හරි වෙන ක්‍රීඩාවක් වගේ දෙයක් කරනවා නම් ඒ දේවල් වලට තමයි මේ බුකත්ස් කියලා කියන්නේ. ඉතින් බොහොම වැදගත්. අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න. ඉතින් බුකත්ස් උස්ත අතොනි ජුකුනිමෝ ඉකන කෙරෙම නරිමසෙන්. මේ ජුකු කියන්නේ ප්‍රයිවට් ක්ලාස් වලට. ඔය ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝල්ට අමතර පන්ති වලට යනවට තමයි මේ ජුකු නි කයොයිමස් කියලා කියන්නේ. මේ ජුකු කියලා කියන්නේ ඉතින් ලංකාවේ බොහොම ප්‍රසිද්ධයි මේ අමතර පන්ති. ඔගොල්ලෝ අනිවාර්යයෙන් අමතර පන්ති වලට යනවා ඇති. ඉතින් මේ සචිනි කියනවා මයිනිචි ජූගියෝන හොකනි බුකත්සු ස්ථාතෝ ජුකුනිමෝ ඉකන කෙරෙබ නරිමසෙන්. ඒ කියන්නේ හැමදාම ඉස්කෝලේ ක්ලාස් ඉවරුනහම විෂය බාහිර ක්‍රියාකාරකම්ත් කරලා ඒවත් ඉවරුනහම අමතර පන්ති වලටත් යන්න තියෙන නිසා බොහොම ඉසෝගෂී කියලා කියනවා. එතකොට මේ නිහොන්ජින් අහනවා ජුකුව නයෝබි දෙස්ක, මේ අමතර පන්ති තියෙන්නේ සතියේ මොන දවසේද කියලා අහනවා. සචින් කියනවා ගෙත්සෝබිතෝ මොකියෝබි. ඒ කියන්නේ සන්දෝදා සහ බ්‍රහස්පතින්දා කියන දවස්වල තමයි මට මේ අමතර පන්ති තියෙන්නේ. ගොජි මදෙනි කියෝස්තුනි හයිරන කෙරෙබ නරිමසෙන්. ගොජි මදෙනි කියන්නේ පහ වෙනකොට, කියෝස්තු කියෝස්තු කියන්නේ පන්ති කාමරය, හයිරන කෙරෙබ නරිමසෙන් කියන්නේ ඇතුළත් වෙන්න ඕනේ, පහ වෙන්න කලින් කොහොම හරි මේ ක්ලාස් එකට ඇතුළත් වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ නිහොන්ජින් කියනවා මයිනිචි ජනයින් දෙස් නේ, කියන්නේ හැමදාම නෙමෙයිනේ. සජිනි කියනවා ඒ කයෝබි කයෝබි සුයෝබි කීයෝබි වා ඉකනකොතෙම ඊ දෙස්. ඒ කියන්නේ ඔව් කා සුයි කින් අඟහරුවාද බදාද සිකුරාද ඉකනකොතෙම ඊ දෙස්. ඒ කියන්නේ යන්නේ නැති වුණාට කමක් නැහැ, ඒ කියන්නේ ඒ දවසල ක්ලාස් නැහැ. එතකොට නිහොන්ජින් කියනවා ජා යොකත්ත දෙස්නේ, ඒක හොඳයිනේ කියලා කියනවා. ඉතින් සචිනි කියනවා හයි දෙමෝ ගක්කෝ කර තක්සන් නෝ සුකුදයි ග දෙමස්. හයි කියන්නේ ඔව්, දෙමෝ කියන්නේ එහෙම වුණත්, ගක්කෝ කර තක්සන් නෝ සුකුදයි ග දෙමස්, පාසලෙන් මට ගොඩක් ගෙදර වැඩ දෙනවා කියලා කියනවා. ඉතින් නිහොන්ජින් කියනවා සෝ දෙස්ක තයිහෙන් දෙස්නේ. සෝ දෙස්ක කියන්නේ අහෙමද, තයිහෙන් දෙස්නේ කියන්නේ ඒක අමාරුයි නේද, ඩිෆිකල් නේද කියලා කියනවා. සචිනි කියනවා තොකිතොකි සුකුදයිව වසුරෙද සිමයි මස්තා, සමහර කාලවල මට ගෙදර වැඩ අමතක වෙනවා. එතකොට නිහොන්ජින් කියනවා හිමන තොකි නනියෝ සිමස්ක, වාට ෆ්‍රී ටයිම් එකේ ඔයා මොනවද කරන්නේ කියලා අහනවා.
サチニキは時々ピアノを弾いたり泳いだりします。ピアノキャンピアノがあるミュージカルインストゥルメントやったまみピアノキャラキャンのことだのやつ。ピアノを弾くキャンメイクプレイカルのインストゥルメントがプレイカルのサハ泳いだりします。泳ぐキャンピーナのあるイディアミウェダンネティウェラアルピアノイクセルランカルのサハピーナのイキャライキャンネドロミ日本人がはのピアノを弾けるんですか。いけんあおやあるピアノイガッタプレイカランドプルワンディキャラハナメディメディネカタラボホムノーマルボムナチュラルコンバセーションネアメガイドロサジニキャラエ小さい頃から習っていますから。いけんまポリカリナイゲネガッタニサマタプレイカランドプルワメピアノがキャラキャノ。あいど日本人キャラいいですね。じゃあ今度聞かせてください。いいですね。キャンネ本題じゃあエヘマナ今度聞かせてください。今度キャンネパッセウェラワティエネウェラワル聞かせてください。キャンネまたアハンダデンダ。ウェアプレイカルナエカまたアハンダデンダキエラキエノ。イキャンネマーヴェヌエメカプレイカルナペンナンデキエライキアンネ。エドサチニキエノははい、喜んで。でもあまり上手じゃありません。はいキャンネおう、喜んでキャンネ。It's my pleasure。ボホマサトデンマンワータ、マンエカプレイカルナエカワータマアハンダデンダンキエラキエノ。でもあまり上手じゃありませんキャンネ。えっと、めっちゃらめいてんわ、ひたなたらん。めぐるままだくしゃねえ、きやらいきやね。えっと、日本人けのは、楽しみにしてますよ。楽しみにしてますよ、きやね。I am looking forward for it。えまねたん。まんぼもさとりんにね、あわしたをうえなか。きやらいきやね。いでんてか、でかいめ、conversation ね。えうなの、ぼほも practical、ぼほもほんだい。めびてるまわ、めがまたかてやがんで。で、あたるまうらんかさかちゃがらんばらぶるてんに、おんのえ conversation きぺたま。いて、めわげ conversation たわどらだ。おがらんばらんど、おにな、like やだら、subscribe かららまてけかどいんださ。ものものわげ、Venus かんの channel にけからんどにぎらどごらぱりへんきやんで。えむなび、はむ。